සිංගප්පූරුවේ පිහිටි විශාලතම තේරවාදී බෞද්ධ විහාරස්ථානය වන ශ්‍රී ලංකාරාමය මගින් වාර්ෂිකව සංවිධානය කරන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය මෙවරත් සිංගප්පූරුවේදී පැවැත්වුණා. ඒ එම විහාරවාසී පූජ්‍ය ආචාර්ය අලව්වේ ගුණරතන හිමිගේ 70 වන ජන්මදිනයට සමගාමීවයි. මේ සංවිධාන කර තිබුණේ සිංගප්පූරුවේ සිංහල බෞද්ධ සංගමය, මහකරුණා බෞද්ධ සංවිධානය සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්වයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිංගප්පූරුවේදී සංස්කෘතික උළෙලක් පසුගියදා පැවැත්වුණා. මහා දෑවන්ත සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වෙනවා. සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ දහම් පාසලේ දෙමාපියන්, දූදරුවන්, ගුරුවරුන් එකට එකතු වෙලා මේ රටේ තියෙන සිටින සියලුම ආගමික එවාගෙම ජාතික කණ්ඩායම් එකතු කරගෙන සිදු කෙරෙන මහා අවුරුදු උත්සවයක් අපි අද සාමාන්‍යයෙන් අපි සඳහන් කරන්නේ සිංගප්පූරුවට එනකොට ලිටල් ඉන්දියා, එහෙම නැත්නම් පුංචි ඉන්දියාව, මුස්තාපා සාප්පු සංකීර්ණයේ දොරකඩ තියෙන සිරි සිරිනිවාස පෙරුමාල් කියන පන්සලේ ඒ විශේෂ ශාලාවේ සිද්ධ කරන සංස්කෘතික අංග, ඒ සියල්ල මේකට ආගමික වතාවත් කරලා අපිට ආශිර්වාදයේ ආරක්ෂාව ලබා ගන්න ගමන් අපිට උරුම සංස්කෘතිය මහා ගෞරවනීය මහා සංස්කෘතික ශිෂ්ටාචාරයකින් හෙබි ඉන්දියානු සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච ඒ සංස්කෘතිය තුලින්ම අපිටම ආවේණික වෙච්ච යම් යම් නර්තන අංග නිෂ්පාදනය කරගත්ත නැටුම් කණ්ඩායම ඒ පිරිසගේ සම්බන්ධයෙන් සිංගප්පූරයේ සිටින සිවදනාමත් එකතු කරගෙන දර්ශනීය සංස්කෘතික සංදර්ශනයක් පවත්වනවා. මේක හැම වසරෙම ඉතින් පවත්වනකොට අපේ මේ ඉන්න අයගේ සමගිය ඉතාමත්ම හොඳින් අපට දක්වනවා. ඒ කියන්නේ අපට ගොඩාක් සතුටුයි. අපි අනිවාර්යෙන්ම ඉතින් කියන්න බැරි සතුටක් මේකෙන් අපි මේ අපේ විහාරස්ථානයෙන් අපි ලබා ගන්නවා. ඉදා දහම් පාසලේ දෙමව්පියන් විසින් අපි සිංහල අවුරුද්ද මුල් කරගෙන ඒ වගේම අපේ ගුණරත්න ස්වාමින් වහන්සේගේ 70 වෙනි උපන්දිනය සමරමින් අපි මේ උත්සවය සංවිධානය කරලා තියෙනවා. උන්වහන්සේටගෙන් වෙන සිංගප්පූරුවට වෙන මහගු සේවාව අගය කරමින් අපි මේ අවස්ථාවේ සම්බන්ධ කරගන්නවා සිංගප්පූරුවේ රුවැසියන්, ඒ වගේම මේ සිංහල අවුරුද්ද දමිළ අවුරුද්ද සමරනවා අනික් රටවල් වලින් අපි ඒගොල්ලන්ව සම්බන්ධ කරගෙන දහම් පාසලේ පොඩිම ළමයින්ගේ සිට කුම ළමයි දක්වා ඉන්න සහභාගි වෙන අයගෙන් ඉක්කරු කරන, ඒ වගේම සිංගප්පූරුවේ ගොඩක් කට්ටිය සහභාගි වෙනවා, ඒ වගේම මේ සිංගප්පූරුවේ රැසියන් අතර සහමුගත්වය ඇති කිරීම අපේ සිංගප්පූරුවේ විශේෂයෙන්ම දමිළ ජාතිකයන් ජීවත් වෙනවා, සිංහල ජාතිකයන් ජීවත් වෙනවා, මුස්ලිම් ජාතිකයන් ජීවත් වෙනවා, චයිනීස් ජාතිකයන් ජීවත් වෙනවා. කොහොම එකතු කරගෙන මේ උත්සවය සහභාගි කරගන්නවා විශේෂයෙන්ම මේ අපේ සිංහල සහ දමිළ අවුරුද්ද සමරන. අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංස්කෘතික ප්‍රසංගයක් අපි ඉදිරිපත් කරනවා සෑම වර්ෂයකම. ඒ සඳහා අපට සහයෝගය දෙන්නේ අපේ කල්පනාකරණ කමිටුවේ ගරු සභාපතිතුමා සිරි අමරසූරිය, ලේකම්තුමිය රංජනේද සිල්වා, භාණ්ඩාගාරික අනුලද සිල්වා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ උපසභාපති කින්සිරිද සිල්වා මහතා, එතුමන්ලාගේ මග පෙන්වීම යටතේ විහාරස්ථානයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වන කරපුටුගල රත්නානන්ද ස්වාමින් වහන්සේ, ආචාර්ය ගුණරතන ස්වාමින් වහන්සේ, ඥානানন্দ ස්වාමින් වහන්සේ සහ සෝමදම්ම ස්වාමින් වහන්සේලාගේ මග පෙන්වීම යටතේ මෙම කටයුතු ඉතාමත් සාර්ථකව අපේ වර්ෂයක් පාසා කරගෙන යනවා. ශ්‍රී ලංකාරාම වාසී ආචාර්ය කේ ගුණරතන හිමියන්ගේ ජන්මදින සමරමට සමගාමීව එය සංවිධාන කර තිබුණේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, මහා කරුණා බෞද්ධ සංගමය හා සිංහල බෞද්ධ සංගමය එක්වයි. අසරණ මිනිසුන් ගැන විමසිල්ලෙන් සිය දහසක කුස ගිනි නීවමින්නේ දියර පොදෙන් තම කුසසන සන්නේ චිරංජයතු අපේ හාමුදුරුවනේ චිරංජයතු අපේ හාමුදුරුවනේ. මෙම සංස්කෘතික උළෙල සඳහා සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය හෙන්ග් චී හව්, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක, සිංගප්පූරුවේ ඉන්දිය මහ කොමසාරිස් ශිල්පක් අම්බුල් සහ සිංගප්පූරුවේ ඇමරිකා තානාපති ජොනතන් එරික් කප්ලාන් යන මහත්වරුන් ප්‍රධාන ආරාධිත මුත්තන් ලෙස එක් වුණා.
විවිධ ආගමික පූජකවරුන් සිංගප්පූරුවේ වැසෙන ශ්‍රී ලාංකිකයන් හා සිංගප්පූරු ජාතිකයන් ඇතුළු 500කට අධික පිරිසක් මෙම අලුත් අවුරුදු සංස්කෘතික උළෙලට එක්ව සිටියා. දේශීය සංස්කෘතියට මුල් තැන දෙමින් උඩරට පහතරට රතනාංග හා බෙරවාදන රසකින්ම මෙය අලංකාර වුණා.
සුනිල් තල්ගහකුට රංගායතනය සිංගප්පූරුවේ කලාක්ෂේත්‍ර ඇකඩමිය හා කෑගල්ලේ මැණික්හාමි අධ්‍යාපන ආයතනයට අනුබද්ධ අප්සරා කලායතනයේ නර්තන ශිල්පීන් හා සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම ඉරුදුන දහම් පාසලේ දූ දරුවන් ආචාර්ය මණ්ඩලයේ හා මව්පියන් සංස්කෘතික උළෙල වර්ණවත් කළ ඉරීමේ වතුරනාලා 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 තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තදට මල්ලි හිරුණු ජීවිතේ ඇඳලා රන් කොතලේ උමේ උකුලේ තියාලා මගේ සුරංගනේ කොහෙද යන්නේ නිතඹ සලාලා වතුරනාලා වතුරනාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තදට මල්ලි හිරුණු ජීවිතේ ඇඳලා රන් කොතලේ උඹේ උකුලේ තියානා මගේ සුරංගනේ කොහෙද යන්නේ නිතඹ සලාලා වතුරනාලා සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ වතුරනාලා වතුරනාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තදට මල්ලි හිරුණු ජීවිතේ ඇඳලා රන් කොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා වතුරනාලා කෙතුළු වතු
තැන තැන රවුමට ඉඳ ගෙන ඉඳ හිට එබිකම් කර කර තේන් සුහං ගන්න ළමයි එක් රොක් වෙන්නා රවුම වටේ යන විට කවි පද කියවෙන්නා කොප්පර කොප්පර පිපිඤ්ඤා වස බැලුවොත් දිසාඤ්ඤා පැනලා නැටුවෙත් අපි වංචි කියලා දිව්වෙත් අපි හරිම වැඩි අද ළමයින් ඒව නොදන්නා වයිවාරෙන් සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දිසාඤ්ඤා තන තන රවුමට ඉඳගෙන ඉඳ හිට එපිකම් කර කර තන තන රවුමට ඉඳගෙන ඉඳ හිට එපිකම් කර කර ලේන් සුහං ගන්න ළමයි එක් රොක් වෙන්නා රවුම වටේ යන විට කවි පද කියවෙන්නා කොප්පර කොප්පර පිපිඤ්ඤා පස බැලුවොත් දිසාඤ්ඤා කොප්පර 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 පිපිඤ්ඤා පස බැලුවොත් දිසාඤ්ඤා කොප්පර කොප්පර පිපිඤ්ඤා පස බැලුවොත් දිසාඤ්ඤා කොප්පර කොප්පර පිපිඤ්ඤා පස බැලුවොත් දිසාඤ්ඤා Please give a big round of applause for Jewels on a Sunday Dhamma School. உப்புக்கருவாடே உறவச்ச சோரே புட்டிவிட நீ போதும் இருந்தது தமத்தில மார்பத்தில தட்டவிடுதடி எனக்கு உப்புக்கருவாடு உறவச்ச சோறு புட்டிவிட நீ போதும் எனக்கு தமத்தில மார்பத்தில தட்டவிடுதடி
භරත නර්තන අංග හා සිංගප්පූරුවේ සිංහ නැටුම් ආදී ප්‍රාසංගික අංග රැසකින් මෙම මූලිකල විචිත්‍රවත් වුණා.
මෙහිදී අදහස් දැක්වූ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමය විදහා දැක්වීම සඳහා මෙම උළෙල වැදගත් වන බවයි. අප සංස්කෘතිය රැකගනිමින් හා පෝෂණය කරමින් සිංගප්පූරුවේ ජීවත් වන ලාංකිකයන් ලෙස එය මතු පරම්පරාවට දායාද කිරීම මෙම ප්‍රජාව හමු වේ ඇති වගකීමක් බව මහකොමසාරිස්වරයා එහිදී සඳහන් කළා. සිංගප්පූරුව තුළ මනාව පිළිබිඹු වන බහුසංස්කෘතික විවිධත්වය හා ඒ රැක ගැනීම වෙනුවෙන් සිංගප්පූරු රජයේ කැපවීම වත්මන් ගෝලීය සන්දර්භය සලකන විට ලොව සෙසු රටවලට ආදර්ශයක් බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ. සිංගප්පූරුවාසී ශ්‍රී ලාංකිකයන් එරට බහුසංස්කෘතික සමාජයේ විවිධ ක්ෂේත්‍රවලට ලබා දෙමින් ඇති වැදගත් දායකත්වය අවධාරණය කළ මහකොමසාරිස්වරයා ශ්‍රී ලාංකිකයන් සිංගප්පූරු ජාතිකයන් සමග මනාව මුසුවෙමින් එම සංස්කෘතික විවිධත්වය වර්ණවත් කිරීමට දායක වී ඇතැයිද සඳහන් කළා. සංස්කෘතික උළෙල අතරතුරදී ශ්‍රී ලංකාරාම වාසී ආචාර්ය කේ ගුණරත්න හිමිපාණන් දශක 4කට ආසන්න කාලයක් තිස්සේ සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික ප්‍රජාවත් ශ්‍රී ලංකා වාසී ජනතාවත් වෙනුවෙන් ඉටු කරමින් සිටින සමාජ සත්කාරක මෙහෙවර අගය කෙරුණා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.